ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. අපි දේවාකට හැරෙමු. නික්මයාම 14 10 පදයේ පාරාව ලංගු කල්ලි ඊශ්‍රායල් පුත්‍රයෝ තමන්ගේ ඇස්සසවා මිසරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් බය වූවෝය. එබැවින් ඊශ්‍රායල් පුත්‍රයෝ සමින් වහන්සේට මොර ගැසුවෝය. ආමෙන්. අපි ප්‍රමන්ති මිට මාත්‍රයක් වදා ගනිමු. නිදහස් වූ සෙනග බයවීම, නිදහස් වුණා වූ සෙනග බයවීම. ආමෙන්. අපේ මාත්‍රාර්ථය බලමු. දැන් මම මෙවැනි මාත්‍රක හොදාගත්තේ, අපි දැන් මේ කියවන්නේ ඊශ්‍රායල් සෙනගගේ බයවීම සම්බන්ධවයි. දැන් අපි දන්නවා මේ වෙලාවේ මොකද්ද වෙන්නේ කියන එක. මිස්රයේ දේශයේ අවුරුදු 430ක් වහල් ජීවිතයක් ගත කරමින් සිටියා වූ මිස්රයේ ජනතාව, අපි දන්නවා මෝසෙස් දෙවියන් වහන්සේ පාවිච්චි කිරීම කරගෙන ඔහුව ඒ වහල්කම්ෙන් නිදහස් කළා ගෙලෙන අවස්ථාවක්. දැන් උන් නිදහස් කළා එන්නේ මහත් ප්‍රීතියෙන්, සතුටින්, ගී කියමින්. මේ වගේ තමයි උන් එන්නේ මහත් ප්‍රීතිය. මොකද උන් අවුරුදු 430ක් වහල් වගේ හිටියා. දැන් නිදහස්. දැන් උන් වහලු නෙවෙයි, උන් නිදහස්. ඒ ප්‍රීතිය තමයි එන්නේ. දැන් සිරගේ කැම් කිසි මිනිස්සෙක් අවුරුදු ගානක් ඉඳලා ඔහු නිදහස් වුණාම ඔහුට කොච්චර ප්‍රීතියක් ඇති වුණාද, අන්න ඒ වගේ ප්‍රීතියක් මේ සෙරණත් ඇති වෙන්න ඇති. මිනිසා උඩ පයින්ද ඇති. ඔවුන් ස්වාමිනාන්දර ස්තුති කරා, ප්‍රශංසා කරා, ගායනා කළා. මොකද ඔවුන්ට තිබුණා මේ ප්‍රීතිය නිසා, ඔවුන් නිදහස් වුණා ප්‍රීතිය නිසා. ඔවුන් මේ ප්‍රීතියමින් නටමින් ඔවුන් එනවා ඒ නිදහස් වුණා මාර්ගයේ. ඔවුන් එනකොට ඔවුන්ට දිස් වෙන්නේ මොකද්ද? රතු මුහුද. ඔන්න රතු මුදු ළඟට එනවා. දැන් රතු මුදෙන් එහාට ඔවුන්ට යා යුතු ගොඩබිමක්, යා යුතු මාර්ගයක් පේන්නේ නැහැ. දැන් ඔවුන් මිසරි ඉඳලා නිදහස් වෙලා ඔවුන් රතු මුදු දක්වාම එනකොට එහිදී ඔවුන්ට දකින්න ලැබෙන්නේ කුමක්ද? ඉදිරියේ තියෙන රතු මුද ඔවුන් පස්ස හැරි බලනකොට ඔවුන් දකින්නවා පාරාව ඔවුන්ට ළඟ වෙලා ඉන්නවා. කාරික මිසරි ඒ සතුරු හමුදාව, මොවුන් වහල්කම් කළාවේ සතුරු හමුදාව නැවත මොවුන්ව අල්ලාගෙන මිසරේ වහල්කමට ගෙන යන පිණිස ඇවිත් ඔවුන්ට ලංගලා ඉන්න වාකාර, නැත්නම් ඔවුන්ට ඉතාම සමීප සිටින ආකාරය ඔවුන් දැක්කා කියලා බයිබලෙ කියනවා. දැන් බලන්න, පාරාව ලංගු කල්ලි ඊශ්‍රායල් පුත්‍ර තමුන් ගැස්සසා මිසරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් බය වූය. දැන් මොකද මේ වෙන්නේ? ඔවුන් පස්ස හැරලා බැලුවා. පස්ස හැරලා බැලීම තුළ ඔවුන් දැක්කේ සතුරු හමුදාවක් ඔවුන් පසුපස එනවා. දැන් ප්‍රේමවන්තනි, මෙතන කියනවා ඔවුන් අතිශයින් බය වුණා. දැන් ඔතකොට මේ බයවීම වුණා මෙසෙනක කෝ අර ගීතිකාව, කෝය ප්‍රශංසාව, කෝය නැටීම, කෝය නිදහස් වුණා සතුට ඔක්කොම ක්ෂණිකින් නැති වෙලා දැන් ඔවුන් වෙලාගෙන තිබෙන්නේ අධික බයක්. අධික බයක්. දැන් අර දෙවියන් වහන්සේ කළා වික්‍රමානුත ක්‍රියාව. දැන් ඔවුන් මිසරෙන් ගෙනාවේ අවුරුදු 400 පස්සේ මහා වික්‍රමානුත හස්තකින් ගෙනාවේ. ඒ ක්‍රියාව සම්පූර්ණයට අමතක වුණා. අමතක කළා, දෙවියන්වහන්සේ අමතක කළා, ඔවුන් නිදහස් කළ ආකාරය අමතක කළා. ඔවුන් මේ සෙනෙක දැකලා බය වෙනවා. දැන් මේ සෙනෙක ඔවුන් දකින්නේ කොහොමද? ඉදිරියෙන් නෙවෙයි, පිටිපස්සෙන්. එහෙනම් පිටිපස්සෙන් දකින්නේ, පිටිපස්ස රැස් නැහැනේ. ඔවුන් නැවත ඔවුන් පසුකොළව මාර්ගේ හැරි බැලුවා. ඒක තමයි තියෙන මෙතන ප්‍රශ්නේ. ඔවුන් හැරි බැලුවා. ඒ හැරි බලද්දී ඔවුන් දකින්නේ සතුරා එනවා. ප්‍රමෝදිනී, ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ ආපස්ස හැරි බලන ජීවිතයක් නෙවෙයි. ඒක මතක තියාගන්න. අපි පසුකලාව ජීවිත ගැන බල බල අපිට ඉස්සරහට යන්න බෑ. අපි ඉස්සරහා බලා යන්න සෙනගක්. ඒකයි කිතුන ජීවිතය තියන්නේ වැදගත්කම. අපි පිටිපස්ස බැලුවොත් මොකද්ද වෙන්නේ? බාර පාවතුමම කියන පස්සෙන් තිබුණ අමතක කරම ඉදිරිය බලන්න යනවා කියලා කියනවා. අපි පිටිපස්ස බලද්දී අපිට ඉස්සරහා තිබෙන්නව අපට තිබෙන්නව ඉලක්කය
අපිට සම්පූර්ණ මග හැරෙනවා. ඉස්තරහා තිබෙන අපිට ඒ දර්ශනය මග හැරෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ ජීවිතේ කටාවැටීමක් ඇති වෙනවා, කලකිරීමක් ඇති වෙනවා, අධෛර්යවීමක් ඇති වෙනවා, පසුබටවීමක් ඇති වෙනවා, යම් ආකාර ආත්මික වැටීමක් එතන සිදු වෙනවා. ඒකයි කියන්නේ පස්ස හැරෙන්න සිදු නැහැ. දැන් මෙතන අපි දකින මේ සෙනග මේ වගේ ක්ලාන්තල කෑකෝ ගාන්න දැන් මරණතුන් දෙන්නේ බය වෙන්නේ ඇයි? ඔවුන් පස්ස හැරුණාම ඔවුන් දැක්කේ මිසර හමුදාව ඔවුන් පසුපස එන එකයි. නිසා ප්‍රේමවන්තනේ, ඔබ හොඳට මතක තබා ගන්න ඕනේ, දෙවියන් වහන්සේ නිදහස් කරාට පස්සේ දෙවියන් වහන්සේ අපි නිදහස් කරලා තින්නේ අතරමගින් අපි නැති වෙලා නැවත සතුරා පැලවන යන පිණිස නෙවෙයි. ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ නිදහස්කම දුන්නේ රතිමුදුන්ගට ආවට පස්සේ එතනින් එහාට යන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඔවුන්ව නැවත එතනින් පස්සේ මිස්රට අල්ල යන්න උන්වහන්සේ ඔවුන්ව ගෙනාවේ නැහැ. ඒතර ඒකම අවිලක් කරන එහෙම වුණා නම් උන්වහන්සේ එහෙම ගෙනාවේ නැහැ. උන්වහන්සේගේ ක්‍රියාව ඒක සම්පූර්ණ ක්‍රියාවක්. එතන බාගට තුන්කටවන්සේ වැඩ කරන්නේ. උන්වහන්සේට අදහසක් තියෙන මේ සෙනෙවෙක්ක ලස්සන කානන් දේශයට ගෙනියන්න ඕනි කියලා. ඒකයි උන්වහන්සේගේ අදහස, ඒකයි උන්වහන්සේගේ පොරොන්දු. ඉතින් ඒක මේ පොරොන්දු මෙයාට දීලා තියෙනවා. නමුත් ඒ පොරොන්දු ඔක්කොම අමතක කරනවා මේ බය වීම නිසා. ඔබගේ ජීවිතයේ යම් කිසි දෙයකට බය වුණත් දෙවියන් වහන්සේගේ වචනේ තියෙන අනර්ග පොරොන්දු කොච්චර ඒව ප්‍රබල වුණත් ඔබට අමතක වෙනවා. අමතක වුණාම ඔබ කෑකෝ ගාලා කලබල වෙලා ඔබ මේ බය තුනී කරගන්න වෙනත් දේවල් කරන්න පුළුවන්. මිනිස්සු බය වුණාම කොච්චර දේවල් කරනවද? ඒකෙන් ගැලවෙන්න. ඒ වගේ බොහෝ කිතුණු අපි දකින දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය නැති වෙලා පොරොන්දු අමතක වෙලා බය වෙලා ඒවලි නිදහසෙන්ට බොහෝ කාරණා කරන්න ආකරාද ක්‍රිස්තියානි ලෝකෙ ඕනතරම් අපිට ක්‍රිස්තියන් මිනිස්සු මුණගැහෙනවා. ඉතින් මම විශ්වාස කරන මේ වචනේ අහන්න ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. ඔබ නිදහස් කර තිබෙන්නේ ආපව අතරමඟ සතුරු සේනාව ඇවිල්ලා ඔබ අල්ලගෙන ඒ සිටියා පුරුදු ජීවිතේ ගෙන යන්න නොවේ. නැවත වහල්කමට යන්න නෙවේ. ඔබට ගැලිමු දුන්නේ, ඔබට මිදීමු දුන්නේ, ඔබ නිදහස් කළේ, ඔබගේ පාපට කමා කළේ, නැවත පාපට ගිහිල්ලා නැවත ඒකේ වහලෙක් වෙන්න නෙමෙයි. පාපෙට ගොදුරෙලා ඒ තුරුබගේ ආත්මික ජීවිතය නැති කර ගන්නට නොවේ කියන එක ඔබ හොඳට මතක තබා ගන්න. ඔබ නිදහස් වෙනව කෙනෙක්. මොකෙන්ද නිදහස් වෙන්නේ? සතුරාගේ ඒ සියලුම ඒ වහල් කඳුරෙන් ඔබ නිදහස් කළා ඉවරයි. ඒකේ තිබුණා ඒ පාපිෂ්ඨ වැඩලු ඔබ නිදහස් කළා ඉවරයි. ඔබට මහා තුතු මිදීම ගැලීම කුණවාසේ දීලා ඉවරයි. ඔබ ස්වාමින් වහන්සේ සන්තක මිනිස්ය කරගෙන ඉවරයි. ඔබ නිදහස් වෙනව මිනිසෙක්. ඔබ ප්‍රේතෙන් ගායනා කරමින් ඉදිරියට යා යුතු මනුෂ්‍ය මිසක් පස්ස හැරලා බය වෙලා කැළඹිලා ඔබ මරණ තෝණ දෙන්න උඩ කරන මනුෂ්‍යෙක් නොවන බව ඔබ හොඳට මතක තබා ගන්න අවශ්‍යයි සෙනෙ වන්තේ. එනිසා මේ වචනේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ නිදහස් කර තිබෙන්නේ ප්‍රීතෙන් ජීවත් වෙන පිණිස, නැවත වහල් කඳුරට යන පිණිස නොවේ. ආමෙන්. ප්‍රේමන්ත දේවනාත් මේ වචන නිසා ශ්‍රිත කරමු. ඔබ වහන්සේ ස්වන් අපෝ නිදහස් කළේ නැවත යක්ෂාගේ වහලු බවට පත්වෙන පිණිස නොවන බැවින් ස්වාමිනි ඔබ වහන්සේ අප නිදහස් කරේ ප්‍රීතියෙන් සත්වටෙන් ගමන් කරමින් ඔබ වහන්සේගේ රාජ්‍ය අත්පත් කරන ජීවත් වෙන පිණිසයි. එනිසා ඒ ඇදහිල්ල ඔබගේ සිතට ඔබ දෙන්න මිලනේ සංසගේ නාමයෙන්. ආමෙන්.